ඔබත් ගුණ දැනගෙන විත්තර ආහාරයට එකතු කරගන්න. විත්තර කියන්නේ පෝෂණ ගුණයෙන් ඉතාම ඉහළ ආහාරයක්. විශේෂයෙන් අපේ සිරුර පෝෂණ අවශ්‍යතා සපුරා ගැනීමේදී විත්තරයකට වැඩි දායකත්වයක් ලබා දෙන්න පුළුවන්. නමුත් විත්තරයක ඇති පෝෂණ සංඝටක පිළිබඳව අනවබෝධය නිසා අවසානයේ විත්තර නිසාම අසනීප වන්නත් පුළුවන්. විශේෂයෙන්ම කුඩා දරුවන්ට රෝගී පුද්ගලයන්ට විත්තර ආහාර දීමේදී වඩා සැලකිලිමත් විය යුතුය. පෝටින් ආකාරයක්. අපේ සිරුරේ මාංශපේශීන් වර්ධනයට අත්‍යවශ්‍යම පෝෂක පදාර්ථයක් වන්නේ පෝටීන. විත්තර ආහාරයට ගන්නවා කියන්නේ අපේ සිරුරේ පෝටීන අවශ්‍යතාවයන් වැඩි කොටසක් ඉටුවනවා කියන එකයි. විත්තරයක උසස් මට්ටමේ ප්‍රෝටීන් ගෑම් 6ක් අඩංගුයි. ප්‍රෝටීන් වැඩිපුර අඩංගු වන්නේ විත්තරේ සුදු මදයේ. ඊට අමතරව විත්තර සුදු මදයේ අත්‍යවශ්‍ය අමයිනෝ අම්ල නැමැති සංඝටකයන් නැමැති වර්ග 9ක් අඩංගු වෙනවා. මිනිස් සිරුර අමයිනෝ යම් ප්‍රමාණයක් අවශ්‍යයි. නමුත් මෙම සංඝටකයේ ශරීර තුල නිපදවිය නොහැකිය. ඒ නිසා බාහිරෙන් ලබා ගන්න සිදු වෙනවා. ඊට පහසු ක්‍රමය වන්නේ විත්තර ආහාරයට එකතු කර ගැනීමයි. ප්‍රමාණයෙන් විශාල විත්තරයක ප්‍රෝටීන ග්‍රෑම් 9ක් සහ කැලරි 70ක් ග්‍රෑම් අඩංගුයි. මේ නිසා ශරීරය වෙහෙසවා වැඩ කරන අයට සේම වැඩෙන දරුවන්ගේ ආහාර වේල වලටත් විත්තර එකතු කිරීම ඉතාම වැදගත් වෙනවා. විත්තර ආහාරයට ගන්නේ මෙහිමයි. සාමාන්‍යයෙන් විත්තර කීයක් දිනකට ආහාර ගත යුතුද යන්න බොහෝ දෙනෙක පවතින ගැටලුවකි. බොහෝ කුරුශීලී වැඩිහිටියෙක් නම් දිනකට විත්තර දෙකක් ආහාරයට ගත්තද ගැටලුවක් නැහැ. නමුත් දිනකට එක් විත්තරයක් ආහාර ගැනීම වඩා සුදුසුයි. පාසල් යන වයසේ වැඩෙන දරුවන්ට දිනකට විත්තරයක් ආහාරයට එක්කලාට ගැටලුවක් නැහැ. ගර්භණී මවරුන්ට අවශ්‍ය සුවිශේෂී පෝෂක කොටස් විත්තරය අඩංගු වෙනවා. නමුත් එවැනි තත්ත්වයන් පහසු වන අය අසාත්මික තත්ත්වයන් ඇති නොවනවා නම් පමණයි. විත්තර ආහාරයට ගත්තට වරදක් නැහැ. කොලෙස්ටරෝල් අවදානම අඩු ආහාරයක් හැටියට විත්තර හදා ගන්නට එයට එළවලු සමග ස්කැම්බල් එකතු කරගන්න. කාමදේ කන්න කලින් විත්තර කාමදේ විටමින් ඒ ඩී කැලරි යකඩ පොස්පරස් ඇතුළු කණිජ ලවණ ආදී සංඝටක යහමින් අඩංගු වෙනවා. යහපත් මේදේ ග්‍රෑම් 5ක් අඩංගු වෙනවා. අවශ්‍ය නම් පෝෂණ අවස්ථා මත කාමදේ ආහාරයට ගැනීම හෝ නොගැනීමට පුළුවන්. බීටා කැරෝටින් නැමැති සංඝටකය නිසා තමයි මෙම කොටස කහපාටක් උසුලන්නේ. රූපලාවන්‍යයට විත්තර සාත්තුවක්. විත්තරවල තිබෙන සංඝටක රූපලාවන්‍යයේදී ඉතාමත් වැදගත් වෙනවා. එවැනි සත්කාර බොහොමයකට විත්තර යොදාගන්නේ ඒ නිසයි. හිසකෙස් නියවර්ධනයට සේම තරුණ පෙනුම රැක ගැනීමටත් ඔන්න විත්තර සාරය කදිමයි. ඒ නිසා විත්තරවල තිබෙන කෝලින් නැමැති සංඝටකයේ මතක් සතිය වැඩි කරන බවට පරීක්ෂණ වලින් තහවුරු කරવી තිබෙනවා. තම්මනවද පදිනවද නිකම්බනවද විත්තරයක් කියන්නේ ඉතාක් මිනින් පිළිල කරගන්න පුළුවන් ආහාරයක්. තම්බා ආහාරයට ගැනීම වගේම බැදීමෙන් පසු ආහාරයට ගැනීමත් එකසේ ගුණදායකයි. ඇතමුන් විත්තර අමුන් ආහාරයට ගන්නවා. එෙහිදී වඩාත් පරිස්සම් විය යුත්තේ උකුල් අසූචි වල ඇති සල්මොනෙල්ලා නැමැති විස බීජය විත්තර අමුවෙන් ආහාරයට ගැනීමේදී ශරීරගත වීමේ අවදානමක් තිබෙන බව. ඒ නිසා ඒ අවදානම අඩු කරගන්න විත්තර අමුවෙන් පානය කිරීමට ලැහැත් වෙන්න එපා. මේ නිසා විත්තර තැඹීමේදී හෝ බැදීමෙන් පසු ආහාර ගැනීම වඩාත් සුදුසුයි. කොයි විත්තරේද අගුණයක් නැහැ. සමහරව අදහස් තියෙනවා ගම් විත්තර ෆාම් විත්තරලට වඩා ගුණයි කියලා. ඒකේ විශාල සත්‍යයක් නැහැ. ගම් විත්තරල පහය වැඩිවීමට හේතු වන්නේ ඒ කිකිලියන් ආහාරයට ගන්න ද්‍රව්‍ය නිසායි. ෆාම් කිකිලියන්ට අදාළ පෝෂක පදාර්ථ සහිත ආහාර ලබා දෙන නිසා විත්තරේ ගුණය පිළිබඳ ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. මෙවැනි දේ දැනගන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරගන්න එපා. එහෙනම් මතක ඇතුව අපි සබ්ස්ක්‍රයිබ් කරලා යන්න. එහෙනම් සුබ දවසක්.